විශේෂයෙන්ම ගරු ජීඑල් පීරිස් ඇමතිතුමා සමග එතුමා පැමිණ සාකච්ඡා කළේ අලුත් ව්‍යවස්ථාව පිළිබඳව. මා මෙහිදී සඳහන් කළේ අලුත් ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කරුණු පිළිබඳව අපේ නීතිඥ මණ්ඩලය හරහා අනෙකුත් ජාතික මතවාදී පිරිස්ගේ කරුණු අවධානයට යොමු කරගෙන ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි. ඒ වගේම මෙම ව්‍යවස්ථාව මං හිතනවා අපිට 3/2 බලයක් තිබෙන අවස්ථාවේ මේ අවස්ථාවට උපරිම ප්‍රයෝජනයට අපි ගත යුතුයි. මේ රටේ ජාතික මතවාදී උඩ දේශප්‍රේමීත්වය උඩ ඉන්න පිරිස් මෙහිදී දැඩි උනන්දුවක් දක්වලා අපේ ජාතියේ ප්‍රශ්න පිළිබඳව, මව්බිමේ ප්‍රශ්න පිළිබඳව, ජාතික සම්පත් පිළිබඳව, රටේ අනාගතය පිළිබඳව ඉතාම තීක්ෂණ බුද්ධියකින් යුක්තව කරුණු කාරණා සකස් කර ඉදිරිපත් කළ යුතුයි කියන මතයේ මා සිටින්නේ. මම මේ වෙනකොටත් නීතිඥවරුන්ට කතා කරා අපේ ලියකියවිලි සකස් කරන්න කියලා ඒ කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා. නමුත් ඔබ වහන්සේලා බලාපොරොත්තු වෙච්ච ව්‍යවස්ථාවක් නෙවෙයි නේද? ඒ කියන්නේ කෙටුපතක් නෙවෙයි නේද මේක සම්මත උනේ? නේ නේ, අපි 20 වෙනි යෝජනා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය අපි කියපු කාරණාත් පමණක් ඉවත් කළ ආණ්ඩුව අපි ගැන සතුට වෙනවා. එකක් තමයි දිත්ත ප්‍රවේශකම පිළිබඳ ප්‍රශ්නේ. එයත් අපිට ගරු ජනාධිපතිතුමා පුද්ගලිකව මට පොරොන්දු වුණා. එය ඊළඟ ව්‍යවස්ථාව සකස් කිරීමේදී ඒක ඉවත් කරන බවට. ඒකෙන් එච්චර එක බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි ඒ ගැන දැඩි අවධියකින් දැඩි අවධානයකින් ඒ දිහා බලන් ඉන්න බව නම් අපි කියනවා. ඒක රජයටත් අපි අද උදේත් මම රජයේ යම් අයට කිව්වා අපි ඒක දැඩි අවධානයකින් ඉන්නවා කියලා. ඒක අනිවාර්යෙන් අපිට ඉෂ්ට කළ යුතුයි ඉල්ලීම කියන්නේ. අපේ ඉල්ලීම් ඉදිරිපත් කළා, අපේ හඬට කන් දීලා කටයුතු කළ යුතුයි මේ රජය. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක කරන්න ඕන. ඒ සඳහා තමයි අපි සාකච්ඡා කළේ පහුගිය දින ටිකේම නිදි වරාගෙන විවිධ සිවිල් සංවිධාන සමාජිකව ගෙන්නගෙන. මම ස්තුතිවන්ත වෙනවා සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් මගේ විහාරස්ථානයට පැමිණ මා සමග පුද්ගලිකව මේ පිළිබඳව සාකච්ඡා කිරීම ගැන සියලුම දේශපාලන පක්ෂවලට මගේ කෘතඥතාවයත් මේ අවස්ථාව මම පිරිනමනවා. විශේෂයෙන්ම ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අපි බොහෝ වගකීමක් ඇතුව අවධියකින් බලාගෙන ඉන්නවයි කියන එක රටට අපි සඳහන් කරන්න ඕන. අපේ ආන්දන විපක්ෂ නම් කියන්නේ වහන්සේලා කියපු දේවල් වලටත් ආණ්ඩුව පයින් ගහලා සම්මත කරගත්ත කියලා කියන්නේ. දැන් බලන්නේ අපිව ඒගොල්ලොන්ගේ මැච් එකේ පන්දුවක් කරගන්න. ඒකට අපිට දැන් ඒගොල්ලොන්ට ඉස්සෙල්ලම හොඳ ඒගොල්ලෝ විපක්ෂයක් හැටියට ඒගොල්ලොන්ගේ පිරිසත් රැකගන්න බැරි නම් කොහෙද අපේ කතා කරන්නේ? ඒගොල්ලොන්ගේ පිරිසත් ඒගොල්ලොන්ට ආරක්ෂා කරගන්න බැහැ. මාත් එක්ක මේ සමහර අය රහස කතා කළා. අපි එහෙමනම් කියන්නේ නැහැ. මම සාමාන්‍ය දේශපාලන කටයුතු වලදී බොහොම අවංකව බොහොම දැඩි විශ්වාසයක් ඇතුව කටයුතු කරන කෙනෙක් පුද්ගලිකව පාවා දෙන්නේ නැහැ. නමුත් මාත් එක්කත් යම් කතා කරලා තියෙනවා ප්‍රශ්න. මම ඒ හින්දා තමයි රජයට කිව්වේ අන්තවාදී විවිධ කොටස් ගන්නේ නැතුව අවශ්‍ය නම් අඩුපාඩුවක් තියෙනවා මම ඒකට මැදිහත් වෙලා අවශ්‍ය පුද්ගලිකව දෙන්නම් කියලා මම මාධ්‍යට කිව්වා ඒක ඒ අවස්ථාවේ. එහෙම පිරිසක් මාත් එක්ක ඉන්නවා. දැන් සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා හැබැයි විශ්ව සම්මත කරගත්තේ හකීම් මහතාගේ සහ රිෂාඩ් මහත් බදුද්දීන් යන මන්ත්‍රීවරුන්ගේ නියෝජනයෙන් පත්‍රක මේ සම්මත කරගත්තේ. මේ සම්බන්ධයෙන් වහන්සේලා එකගයිද? මේ මෙතන රජයක් වුණාම විශේෂයෙන්ම සිංහලකම බෞද්ධකම ආරක්ෂා කරනවා කියුව එක ඇත්ත. ඒක අපිත් කිව්වා. ඒක කළ යුතුයි. කරන්නේ නැත්නම් තමයි අපි ගැටෙන්නේ. මේකෙදී අනිකුත් ජාතීන් පිළිබඳවත් අපි කල්පනා කර යුතුයි, ගරු කළ යුතුයි ඔවුන්ගේ කතාවට. නමුත් මෙතනදී ඒ පිරිස් කිසිම ඉල්ලීමක් ඉදිරිපත් කළේ නැහැ. නිකම්ම ඇවිල්ලා ඡන්දේ දීලා ගියා පමණයි. නමුත් ඒ පිළිබඳව දැඩි අවධියකින් ඉන්නවා. ඇයි ඡන්දේ දුන්නේ? මොකක් සඳහාද ඡන්දේ දුන්නේ? මොකද මෙච්චර ඉක්මනට එකතු වුණේ? ඒව සැකයට භාජනය වෙලා තියෙනවා. ඒව නෑ කියන්නේ අපි. ඕන කපුටෙක් ඔලුවෙන් පියඹපු ආවේ ඔලුවට කූඩු ගහන්න නම් ඉඩ දෙන්නේ නෑ. ගේන එක නෙමෙයි වැඩි අලුත් ව්‍යවස්ථාවක් ගේන එක. ඒකදී අපි කියපු එක කරුණක් මැද තියෙනවනේ. දිත්ත ප්‍රවේශභාවේ එක ඒ ව්‍යවස්ථාවෙන් අයි කරන්න ඕන. ඒව ඒ සමගාමීව මේ රටේ සිංහල බෞද්ධ ජනතාව, සිංහල කතෝලික ජනතාව, දෙමළ හින්දු ජනතාව මේ පිරිස් ඡන්දය දුන්නේ අපිට ආත්ම ගෞරවයක් ඇතුව මේ රටේ ජීවත් වීමේ අයිතිය ඉල්ලලා විශේෂයෙන්ම. දැන් ඇත්තම අපි හඳුන්නේ දැන් මේ දිත්ත ප්‍රවේශභාවේ සම්බන්ධයෙන් කොහොමද ඉදිරියේදී දැන් විපක්ෂෙන් කියනවා දැන් බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවේ
එතකොට මේ ඔක්කොම ඒ කියන්නේ දැන් මේක චීනුන්ට පාව පාර්ලිමේන්තුවට එන්න පුළුවන් හැකියාව තමයි ලැබෙන්නේ මේ කියලා තමයි විදුලි පරිභාග සම්බන්ධයෙන් අදහස් පළ වෙන්නේ. පූර්ව නිගමන වලට මම එළඹෙන්නේ නැහැ. මේ රටේ අද දවසේ උදේ ඉඳලා හවස වෙනකම් මේ රටේ ඇතිවෙන හැම දෙයක් ගැන මම කොයින කෙරි. හැබැයි ඒ රට පිළිබඳව. ඒ නිසා මේ ජාතියට මේ රටට අපේ උරුමයට අපේ සભ્યත්වයට ශිෂ්ටාචාරයට හානි වෙනවා නම් ඒ මොහොතේම මම විරුද්ධව නැගිටිනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක ප්‍රකාශය මම දෙන්න කැමතියි.